Apelecale, Padre mio, sono venuto a per l'utile, a nagata Janapati, tengo dire con la parai, a ramene, a dormire a Sagodria, a non raccomare di salare per Sagodria, a dormire a madre. සාකච්ඡාව මේ වෙනස සඳහා එකතු කිරීමක් සිදු කරා.
එවගේම මේ රට ගොඩනැගීමට සමත් වෙන වැඩපිළිවෙල අපි සකස් කළා. මේ රට ගොඩනැගීම සඳහා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සූදානම් වුණා. හැකියාව, දක්ෂතාවය, අවංකභාවය, අදූෂිතභාවය තියෙන කණ්ඩායම අපි එකතු කරා. ඒවත් එකක් උඩ වැඩ. මේ විදියට තමුන්නාන්සලාගේ දිස්ත්‍රික්ක වලට ආසන වලට ඇවිල්ලා අපි රැස්වීම පැවැත්තුවා. මම ඉතින් ගම්පහ දිස්ත්‍රික්කේ සෑම ආසනයකම අපි රැස්වීම පැවැත්තුවා. ඒ අපේ වැඩ. හැබැයි මම හිතනවා මේ ජයග්‍රහණ විශාලම වැඩ කොටස කරේ මෙතෙන්ට එක් රැස්වලා ඉන්න සහෝදරවරු සහෝදරියන් අම්මලා. ඔබල තමයි ගමේ කොට්ටාස සභාව හදලා ගෙන් ගෙට ගිහිල්ලා අනිත් අය මුණ ගැහිලා ගමේ ඡන්ද පෙට්ටිය වැඩිම ඡන්ද ප්‍රමාණයකින් මාලිමාවට පිරවීම සඳහා කටයුතු කරේ වුණා. එහෙම කීපාරක් ගිහුවා කියලා. කීපාරක් ගියත් හතර පහක් පාර ගියා. පත්‍රිකා වර්ගෙට ගියා. පත්තරේ අරගෙන ගියා. අඳුනනකම පාවිච්චි කරලා ගියා. කාඩ් එකක් අරගෙන ගියා. නේද? ඇති තරම් ජනතාවට ගිහින් අපි තරම් පැති කළා. අදත් එනිසා අකර්මණ්‍ය තාවයට පත්වලා හිටපු ජනතාව අවදි කරන්න ඔබ ගම්මට්ටමේ විශාල සේවයක් මැදිහත් වීම කරා. ඒක තමයි ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයේ රහසය. එතන තමයි බලය. සමහර අය කියනවා ජාතික ජන බලවේගීට මේ ඉන්නේ අනිත් පක්ෂ කරේ තියෙන කෝපය අපිට තරඳ බලපත් වෙනවා. අනිත් පක්ෂත් එක තියෙන තරහ අපිට තරඳ බලපත් වෙනවා. අනිත් තරඳත් එක තියෙන අනිත් පක්ෂත් එක තියෙන වෛරය අපිට තරඳ බලපත් වෙනවා. ඔව් තාවකාලික. ඒ පක්ෂවලින් ඒ පාක්ෂිකයන් ගැලවෙන්න කෝපේ හේතු වෙන්නේ වෛරය හේතු වෙන්නේ අපි දිහා බලන්න. ඒ පක්ෂ කරේ ඇති උණු කෝපේ හේතු වෙන්නේ නැති. හැබැයි අපි ජයග්‍රහණය කරවන්නේ කෝපේ වෛරය නෙවෙයි බලාපොරොත්තු. සුවහසක් ජනතාව වෙතින බලාපොරොත්තු තමයි අපිව ජයග්‍රහණය කරන්නේ. මේ කෝපයට කන්ද දෙන ජනතාවක් නෙවෙයි වෛරයට කන්ද දෙන ජනතාවක් නෙවෙයි. මේ තියෙන මොකද්ද? සියවස් ගණනාවක් තිස්සේ අපේ රටේ අයිතිර පත්තු ජනතාව, අපේ රටේ අසාධාරණ පත්තු ජනතාව, අපේ රටේ අපේක්ෂාව විනායකු ජනතාව, අපේ රටේ අනාගත පිළිබඳ විශ්වාස ගොඩනගන ජනතාව, අනාගතයක් පිළිබඳ සියවස් ගණනාවක් තිස්සේ අපදිපු සීනේ අන්නේ තමයි සැප්තැම්බර් මාස 21 වෙනිදා යථාර්ථයේ බල පරිවර්තන වෙන්නේ. ඒ බලාපොරොත්තුව, ඒ සිහිනය, ඒ අපේක්ෂාව තමයි සැප්තැම්බර් මාසෙ 21 ජයග්‍රහණය කරන්නේ. ඒක දරෙහි කන්දක් නෙවෙයි, වෛරයට දෙන කන්දක් නෙවෙයි. අපේක්ෂාව සහ බලාපොරොත්තුවේ කන්දය තමයි ජාතික ජන බලවේගය වෙන්නේ. අපිට මොකද වෙන්නේ? අපේ අපිට කරන්නේ මොකක්ද? අපේක්ෂාව ලක්ෂ දස දාසකල ප්‍රතිබදව අනාගතය පිළිබඳව සුභ බලාපොරොත්තු සහිතව අද මේ අපි ඉදිරිපත් තියෙන ඔබ ඔබගේ මුහුණ තුල තිබෙන අපේක්ෂාවේ දැහැ, බලාපොරොත්තුවේ දැහැ, අනාගතය පිළිබඳ හෘද සාක්ෂිය තමයි අපිව ජයග්‍රහණයට පුළුවන්. මම ඔබට සහතිකයක් දෙන්නවා. ඔබ අපතේ තිබෙන බලාපොරොත්තු කිසිදු විදකින්වත් ආනිවර ලක් කරන්නේ නැහැ. යටි ආරක්ෂා කරන අපේ රටේ කන්ද දාගෙන ඉතාම නරක අධ්‍යක්ෂින් තිබෙනවා. 2019 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ කන්ද දුන්නා. අවසානයේදී 69 ලක්ෂකින් එකෙක් වීම ලැජ්ජාවට කරුණක් නෙවෙයි. උනේ නැත්නම් සාමාන්‍ය වීරුවට ලක් කරන එක, අපහාසයට ලක් කරන එක, විදවීම සඳහා පාවිච්චි කරන වචන බවට පත් වුණා. 69 ලක්ෂද ඇවිල්ලා දෙක. ඇයි ජනතාවගෙන් අපේක්ෂාවන් සහ බලාපොරොත්තු
මුළු මනිප විඳවට්ටලා ඒ චන්දදායකයා ඔහු කෙරේ බලාපොරොත්තු තබපු බලාපොරොත්තු තබලා චන්ද දීපු කෙනා ලැජ්ජාවට පත් කරා. 2019 විතරද 2015 තේම 2015 මහා බලාපොරොත්තු සහිතව අපේක්ෂාවන් සහිතව ජනතාව ආණ්ඩු හැදුවා. රනිල් මෛත්‍රී හයිබ්‍රිඩ් ආණ්ඩුවක් හැදුවා. විශේෂම ප්‍රධාන සටන් පාඩ බලපත් වුණේ ලංකා ඉතිහාසයේ නැති වර්ගකදී වන්දා දූෂණ පිළිබඳ කතාව වැඩිම අවධානය ලක්වන සාකච්ඡා වල බදුණු නැතිවරණ ව්‍යාපාරය තමයි 2015. ඔච්චර දෙකේනවා ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගම්පහේ කිව්වා එයාපෝට් එක වහනවා. ඒ තරමම ජනතාවට බලාපොරොත්තු දුන්නු. හැබැයි ඡන්දේ ජනවාරි 8 මහ බැංකුවට ප්‍රහාර එල්ල කරන්නේ පෙබරවාරි 20 දින 50ක් යන තරම. අර අපේක්ෂාව බලාපොරොත්තු සහිත ජනතාව ඡන්ද දුන්නා. හැබැයි දින 50ක් යනකොට ඒ ජනතාව ලැජ්ජාවට පත් කරා. ඡන්දදායකයා මේක අද කීයක නෙවෙයි දසක ගණනාවක් මේ ඡන්දදායකයා රැවටීමකට භාජනය කරා. ඡන්දෙන් පස්සේ ලැජ්ජාසිරි තත්ත්වයකට පත් කරා. ඡන්දෙන් පස්සේ මූණ දෙන්න බැරි තත්ත්වයකට පත් කරා. මම ඔබට කියන්නම් මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මාලිමාවට ඔබ ඡන්දෙ දෙන්න ගන්න තීන්දුව දසක ගණනාවකට පසුව හරි එදා ගත්තේ නිවැරදිම තීන්දුව කියලා ඕනෑම තැනක හඳගා ආගම්වලින් කරනවා තීන්දුව ඔබට මේ තීන්දුව පරිවර්තනය කරනවා. කිසි කෙනෙක් පසුතැවෙන ලක්ෂණ කිව්වක් නෙවෙයි. කිසි කෙනෙක් ලැජ්ජා සීතල පත්තර කිව්වක් නෙවෙයි. හැම කෙනාම හැමදාම තමන්ට කියලා පුළුවන් රටේ මේ මහා බලවත් දේශපාලන පරිවර්තනයට මම ඡන්දෙ දීපු කෙනෙක්. රටේ මේ මහා බලවත් දේශපාලන පරිවර්තනයට මම සම්බන්ධුම් කෙනෙක්. රටේ මේ මහා බලවත් පරිවර්තනයේ මම කොටස් කරුවෙක් කියලා කියන්න පුළුවන්. එයි 21 වෙනිදාගෙන් පස්සේ අපි මේ සමස්තය මතක තියාගන්න. නරක දිසාවට ගිහින් තියෙන සමස්තය හොඳ දිසාවට හරවන්න පටන් ගන්නවා. අපි දන්නවා ප්‍රියවර ගණනාව දිගු ගමන ආරම්භ කරන්නේ පළමු පියවරේ. ගමන ප්‍රියවර ගණනාව දිගයි. හැබැයි ආරම්භ කරන්නේ පළමු පියවර. අන්නේ ආරම්භක පියවර තමයි අපේ රටක් අපේ රටේ ජනතාවක් අනාගතය කරා සුභවාදී අනාගතය කරා කැඳවගෙන යන ගමනේ ආරම්භක පියවර තමයි සැප්තැම්බර් මාසයේ 21 ආරම්භක පියවර. ඕනෑම දිගු සුභවාදී ගමනකට ආරම්භක පියවරක් අවශ්‍යයි. අපි එකතැන හිටියේ කියලා නේද අපිට යන්න ඕන දිශාව විදිහට වෙන පැත්තකට පියවර තිබ්බයි කියලා අපි සුභවාදී කෙලවර දක්වා ගමන් කරන්නේ. හැබැයි මා හිතනවා සැප්තැම්බර් මාසයේ 21 තමයි සුභවාදී දිසාවේ පියවර ගණනාවක ආරම්භක පියවර සැප්තැම්බර් මාසයේ 21. අපි කතා කරමු. අපි ඔබට ගිතන්න කිව්වා. අපි පළමු කොටම මේ දේශපාලන පොරපිටිය සුද්ධ කරමු. මේ කැත දේශපාලන අපේ රටේ තිබෙනවා. අප්‍රසන්න දේශපාලන තිබෙනවා. අපි දේශපාලකට ලබා දී තිබෙන සියලු වරප්‍රසාද අපි අහෝසි කරමු. දේශපාලකයා පාර යනකොට ගමන් කරන ආකාරයේ ඉඳන් දේශපාලකයා රාජ්‍ය දේපළ පරිහරණය කරන්නේ කොහොමද? ඒ දක්වා වෙනස ජාතික ජන බලවේගය අනුගමනය කරනවා. නීතියට උඩින් ඉන්න දේශපාලකයා වෙනුවට නීතිය පාවගෙන ඉන්න දේශපාලනය වෙනුවට නීතියට යට නව දේශපාලන සංස්කෘතියක් ලංකාවේ ඇති කරනවා. මන්ත්‍රීවරයාද ඇමතිවරයාද ජනාධිපතිවරයාද වේදිකින් තොරව හැමදෙනා අපේ රටේ පොදු නීතියට යටත් විය යුතුයි. අලුත් දේශපාලනයක් ලංකාවේ භූමි ස්ථාපිත කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි වංචාව දූෂණය නැසී පෙර දැනකරගෙන මේ තියෙන දේශපාලනය වංචනිකයන් බවට
වංචාවේ මෙහෙම කරන බවට දූෂිතයන් බවට දූෂිතේ කප් ගන්න බවට පත් තිබෙන දේශපාලනය මහජන සේවක බවට පරිවර්තනය කරන දේශපාලකයන් මහජන සේවකයා එතෙන්ට අපි මේ දේශපාලන පරිවර්තනය කරනවා නීතිය සහ විධාන ආධිපත්‍යය අහෝ කරනකොට අනිවාර්ය ලෙස අවශ්‍ය නීතිය සහ විධාන ආධිපත්‍යය අහෝ කළ යුතු වන්නේ අද සිට නෙවෙයි 21 සිට නෙවෙයි නීතිය විධානය තහවුරු කරන්න ඕන අතීතයේ සිදුවු දේකට නිවැරදි ලෙස යුක්තිය කිවීම උනාසිය කවරෝ අපරාධයක් කරලා තමගේ බලය විසින් හෝ තමගේ ධනය විසින් හෝ අපරාධයෙන් ගැලවෙන්න පුළුවන් කියලා සමාජ මතය බුදුරැන්ගෝ ඒ රට කවදාවත් නීතිගරුකට බලපත් වෙනවා මහා ඝාතනයක් සිදු කරලා ඒ ඝාතනයෙන් වල පසු ජනාධිපති වෙන්න පුළුවන් කියලා මතය බුදුරැන්ගෝ කවදාවත් නීතිගරුක සමාජයක් ඇති වෙන්නේ නැහැ ඇත්තටම නීතිගරුක සමාජයකදී මිනිස්සු නීතියට බය වෙනවා හැබැයි නීතියට බය නොවන සමාජයක් මුළුමනින්ම නීතියෙන් පිටබැන සමාජයක් බවට පත් වෙනවා විශේෂයෙන්ම අපිට කියනවා අපේ රටේ කාලේ වැලිතලාව විසින් යටපත් නොවිය යුතු අපරාධ ගණනාවක් තියෙනවා අපි දන්නවා මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට පාස්පෝර්ට් පහරක අවුරුදු 5යි මාස 5යි කාලේ දිගු වෙන පුළුවන් හැබැයි අපරාධ කාලේ විසින් අපරාධ කියන බයකට යටවෙනවා කාලේ විසින් අපරාධ විසින් ඇති කරගත මාස කම්පණය සමාජයක දෙනද වේදනාව කම්පණය යටවෙනවා කාලේ විසින් තමගේ ආගම අනුව ඒ පාස්කු දිනේ යාඥාව සඳහා සහභාගී වීම ඝාතනයක් බවට පත් වීම කාලේ විසින් යටපත් වී තිබෙද නම් මතක තබා ගන්න පාස්කු පහරේ විඳිත යන්න සත් මෙද පාස්කු පහරේ විඳිත බවට පත් වුණා සාධාරණ අපරාධ කර්මන්ට දඬුවමක් ජාතික ජන බලවේග අංග ලබා දෙන්න එනිකරක් නෙමෙයි ලසන්ත ගාතලි රාජුගේ ගාතලි නොවා රාජ්‍ය තස්තවාදී රජේ තමන් සතු තියෙන බලය උපයෝග කරගෙන තමන් මෙහෙමමි සිදු කරන ඝාතනය එක් දෙලිකුලගේ පහරගේ පැහැගෙන යාම එක්ක මෙහෙම තමයි එනිසා මේ අපරාධ වලට යුක්තිය ඉටු කරන්න ඕන නැවත එවැනි අපරාධ සිදු වෙන සිදු නොවන සමාජයක් අප නිර්මාණය කරන්න ඒක ජාතික ජන බල විද්‍යාවේ ප්‍රමුඛ කාර්යයක් එවගේ වංචා දූෂණයෙන් තොර රටක් කොගේ වංචා දූෂණයෙන්ද සිදු කළ අයට දඬුවමක් දේපල පවරා ගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතුයි ඉලක අපේ රටේ ජාතික සමගිය නිර්මාණය කරන්න ඕන එකිනෙකා අපේ ගහීම එකිනෙකා කරේ සැකය එකිනෙකා කරේ කෝපේ බලන සමාජ අපි අවසන් කරන්න ඕන අපේ මැතිවරණ වේදිකාවේ ඉතිහාස පුරාවටම මේ ජාතිවාදයේ ආගම් වාදය ඇවිස්සීම සිද්ධ වුණා. නමුත් 2022 මහා ජනතා නැගිටීමෙන් පසු තවදුරටත් අපේ ජාතිවාදී තවදුරටත් අපේ ආගම් වාදී දේශපාලන ප්‍රධාන මෙවලම බවට පත් වෙන්නේ නැති සමාජයක් නිර්මාණය වෙනවා. හැම කෙනාටම ආර්ථික අර්බුදේ හැම බල කරලා වෙදිලා ඉන්න එක පැත්තකින් තියන්න ඕන. භාෂාව අතර බෙදීම ආගම් අතර බෙදීම තමගේ සංස්කෘතික අනන්‍යතාවය සහිත බෙදීම පැත්තකින් තියලා සමගි වෙන්න ඕන කියලා බලපෑමක් තිබුණා. හැබැයි ඒ මේ මැතිවරණ වේදිකාවේ තෙත විදිහට නැවත ආගම්වාදී ජාතිවාදී ගෝත්‍රිකවාදී අවසන් පටන් ගත්ත සජිත් ප්‍රේමදාස. අවසන් පටන් ඔහුගේ වේදිකාවේ අපි බලයට අපුහම නුවර පෙරහැර කතා කරනවා
ශිෂ්ටාචාරයේ ගොඩනැගීම විසින් අපිට උරුම කර දී තිබෙන ජාතික සංස්කෘතික අවස්ථාව අපි අවශ්‍ය කරනවා ඒක මතයක් වෙනකට පටන් ගන්න. නුවර පෙරහැර ඇත්තම විහාර පෙරහැර ශ්‍රී ලංකා UNT NPP කියලා බෙදීමක් තිබුණ පෙරහැර ඒවා අපේ ජාතියේ උරුමයක්. හැබැයි සජිත් ප්‍රේමදාස මුන්නතරා දේශපාලන පස්සේ නඩපාල එවන ජාතික උරුමය තමගේ දේශපාලන වේදිකාවේ සභාව කඩවර පත් කරගන්න. අපි යව බෞද්ධ ආගමට තිබෙන තැන අහිමි පන්සල අපේ හාමුදුරු වහන්සේට දානෙ ලැබෙවි. ඒ වගේම විවස්ථාවේ තිබෙන වදන්ති වෙනස් වෙයි වගේ දේවල් කියන කොට බෞද්ධ ආගම ඒ බෞද්ධ ආගම අදහන ජනතාවගේ අධ්‍යාත්මික දෙන බැඳීම සජිත්යෙන්ද සුදුර කරන්නේ අන්න ඒක පුනිත්තරව ඒක අවශ්‍යයි ඒක පාරනවා බෞද්ධ ජනතාව ඉන්නේ සජිත්ය කියලා විතර නෑ ඒවා වඩ පක්ෂ තියෙනවා නෙවෙයි ඒවා සියලු දෙනාගේම ආගම් පිළිබඳ තියෙන ඇදහිම භක්තිය විශ්වාසය හැබැයි ඒවා සජිත් ප්‍රේමදාස මැතිවරණ වේදිකාවට දිනවා ඒ විතරක් නෙවෙයි නැගිනහිරට ගිහිල්ලා සජිත් ප්‍රේමදාසගේ ගෝලය ඉස්කුල්ල කියලා අපි ආපහු මුස්ලිම් ජනතාවට රාමසාන් සහ හජ්ජි කියලා අවස්ථා දෙකක් තිබෙන අවුරුද්දකට අපි මේ අවස්ථා දෙකෙන් එකක් කරනවලු එක්ක රාමසාන් එක්ක හජ්ජි දෙකම බෑ මොනතරම් පහත් අතර දේශපාලන වේදිකාවේ සජිත් ප්‍රේමදාස වැඩ කරා මුස්ලිම් භක්තිකයින් තමගේ ආගම දවසකට පස්පාරක් වන්දනා මාන කරනවා පස්පාරක් වන්දිනවා ඔවුන් කියනවා අපි ආපහු පස්පාරක් වන්දිනවා දෙන්නේ මුස්ලිම් ජනතාව තමගේ සංස්කෘතික අනන්‍යතාවයක් ලෙස බොහෝය රැවුලවමු සජිත් කට්ටි කියනවා අපි ආපහු රැවුලවමු දෙන්නේ මොනතරම් පහත් දේශපාලන සජිත් ප්‍රේමදාසල වැඩනවා අපි කවුද අපි සෑම සංස්කෘතිකම එහි තිබෙන හරයට ගරු කර සෑම සංස්කෘතික අනන්‍යතාවක පිළිගන්න සෑම ආගමකම ඒ ආගම ඇතැහිම පිළිබඳව ඒ ආගම භක්ති කියන තැන නිදහස පිළිගන්න කවදාවත් ජාතිවාදී මඩබෝවට නොලැටුණු අතිශය අමාරු වෙලාවේදී ජාතික සමගිය කොටි ආරක්ෂා කරගත්තු ව්‍යාපාරය ඒ නිසා අනේ සජිත් ප්‍රේමදාස ඔය වගේ බාල තැනකට වැකින්න ගන්න අපට හැබැයි මේක මොකක් කඩකාරු වෙන්නේ නැහැ. එයාට බරපතල කතා බැරි. ආර්ථික ඇති වී තිබෙන මහා ගැටුම් තත්ත්වය. ඒක විග්‍රහ කරන, ඒකට පිළියම් සෙවීම, එහෙම එකක් යන්න බැහැ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සදා තියෙන ආයතන පද්ධති විදිරටි, ඒ ඒවා විදිරටු ආකාරය පිළිබඳ විග්‍රහයක් තිබී, ඒවා වෙනස් කිරීම සඳහා දැක්මක් තිබීම, ඒ වගේ බරපතල දේශපාලන කතා යට බැහැ. එනිසේ කතාව කියන්නේ මේ දේශපාලන මෙවරම ජාතිවාදී ආගම මාධ්‍යම තමයි මොකද කියන්නේ අර මොනරාල අරවා පත්‍රය ගිහිල්ලා තියෙනවා විශාල ලෙස අපි අලි මුද්‍රක් තියෙනවා අපි එක විද්‍යාත්මක වැඩපිළිවෙළක් හදලා තියෙනවා සජිත් ප්‍රේමදාස කියනවා ඔක්කොරම මන්ත්‍රයක් අර පාඩම් කරනවා ඒ නිසා මම කණගාටු වෙන්නේ නැත්නම් ඒකට බැරෑම් දේශපාලන කරුණු පිළිබඳ අවබෝධයක් නැහැ රාජ්‍ය සේවා අපාරක්ෂකලා තිබෙනවා අපි මේ රාජ්‍ය සේවය සක්‍රීය කිරීම සඳහා කාර්යක්ෂම කිරීම සඳහා දිවි රාජ්‍ය සේවය වෙලාවෙන් දේශපාලනක විදහස් කරගෙන ඒවට අවශ්‍යද තාක්ෂණික ක්‍රමවේද උපයෝග කර ගැනීම වෙනි රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම පිළිබඳ වැඩසටහන කරනවා සජිත් ප්‍රේමදාස කියනවා මං ගාව ඔත්තමක් තියෙන ඔබ කොටියේ තාවම දෙයක් ඇද තාවම දෙයක් ඒ විතරක් නෙවෙයි අපි කියනකොට ග්‍රාමීය දුප්පත්භාවය පැතිරලා තිබෙනවා මේකට හේතු ගණනාවක් තිබෙනවා ඔවුන්ගේ ආර්ථික අවස්ථා අහිමි වීම ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරනවා ග්‍රාමීය ජනතාවට ආර්ථික නව අවස්ථා හැදෙන්න ඕනකම තිබෙනවා විශේෂයෙන්ම ග්‍රාමීය දුප්පත්භාවයෙන් ජනතාව එළියට එනවා දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී තිබෙනවා
මේ වගේ දුප්පත් භාවයේ පිළිම පස්සේ ඔබ එයා කියනවා මම රැයට රැයට ඇවිල්ලා දැන් මේක බලන්න මොනවද මේ මම කියන ජනාධිපතිතුමා පැත්තට ගියා ඕගොල්ලන්ගේ ගමේ කෙනෙක් මේ වගේ කතා කියන කෙනෙක් හිටියෝ ගම්පහ නගර සභාවට යවන්නකෝ මේ වගේ කතා කියන කෙනෙක් හිටියෝ එනිසා රටේ මේ ඇවිල්ලා තියෙන ජනාධිපති ඡන්දය ආර්ථික විශාල වශයෙන් කඩාවැටෙන තිබෙන වෙලාව ජාත්‍යන්තර වශයෙන් අපේ හුදකලාත් වෙලා තිබෙන වෙලාව ප්‍රජාතන්ත්‍රවාදය අනුකූලව ලක් කරලා තිබෙන වෙලාව සෑම රාජ්‍යකම පැවැත්වීම බලකම විදවටී තිබෙන වෙලාව මිනි අලිමන්ත පාරම් හැබැයි ජාතික ජන බලවේග මතක තබා ගන්න අපි මේ මෙතුවන් ව්‍යාපාරය ආරම්භ කරනකොටම අපේ ජයග්‍රහණය පිළිබඳව වර ඉතාම ගැඹුරු ගණේ විශ්වාසය තිබා. අපි මේ තන්ද පටන් ගත්තම දිනන්නේ. අපට උදවස් සැකයක් තිබ්බා. අපිට දිනන්න පුළුවන්. හැබැයි නැගෙනහිර ජනතාවගේ ප්‍රතිචාරය කොහොම වෙන්නේ? අපිට දකුණෙන් දිනන්න පුළුවන්. උතුරේ ජනතාව කවර ආකාරයේ ප්‍රතිචාරයක් දක්වයිද? වගේ සැකයක් මුද අපිට දකුණ ජීවිතයේ සිංහල දෙමළ මුස්ලිම් ජනයාගේ සහය විතර අපිට ආණ්ඩුවක් පිටවලා දක්වන අපිට නැගෙනහිර ජනයාගේ සහය අවශ්‍ය අපිට උතුරේ ජනයාගේ සහය අවශ්‍ය කියන වමනාව අපි වැඩ කරා මම පහුගිය දා ගියා අම්පාරේ අම්පාරේ ගිහිල්ලා නින්දෝ සමන්තුරේ සෛද මරුදු අක්කරේ පත්තු රැස්වීම ගණනාවක් මේ හා සමාන ලෙසම මුස්ලිම් ජනතාව බලාපොරොත්තු වූ දැස් සහිතව ජාතික ජන බලවේගයක් එක්ක ඉලා ඉන්නවා මම උතුරට ගියා මම විතරක් නෙවෙයි අපේ වෘත්ති වේදික ගණනාවක් පවුවේ සත්‍ය ගණනාවක් උතුරට ගිහිල්ලා වැඩ කරා ගෙවල් වලට ගියා බැංකු නිලධාරීන් හම්බුණා ඉංජිනේරුවෝ හම්බුණා විශ්වවිද්‍යාලකාරයෝ හම්බුණා ගාමීය ජනතාව උදව් කළා ඒගොල්ලෝ මට ඊයම් වුණා මම වොම්බතප්ටි සෝදරය දෙමළ ජනතාව විශාල පිබිදීමක් සහ බලපෑමක් තියෙනවා මේ වෙනස පිළිබඳව මම උතුරේ දෙපල් ඡන්දෙන් පස්සේ උතුරේ මන්ත්‍රීවරු කතා කරලා ඇරුවා දෙපල් ඡන්ද පිළිබඳව තුමාගේ අදහස මොකක්ද එතුමා කිව්වා මම ආරම්භයේදී හිතුවා සිය 10ක් විතර දෙපල් ඡන්ද වැටේ කියලා හැබැයි දැන් මට පේන විදිහට සිත අතරේ කොහොමද කරන්නේ දෙමළ ජනතාව ඒක මොකද්ද ලංකාවේ පළමු වතාවට දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගෙන තිබෙනවා උතුරද දකුණද නැගෙනහිරද සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ බෞද්ධ හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි මේ සියලු ජනතාව විශ්වාසයෙන් වැළඳ ගන්න දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගෙන තිබෙනවා ඒක තමයි ජාතික ජන බලවේගය අපි කිසිදු අවස්ථාවක කොතනකදීවත් අපි ජාතිවාදී සකම් පාටයක් අත්තු මිනිස්සු නෙවෙයි අපි උතුරට ගිහිල්ලා කියන්නේත් එක කතාවක් අපි නැගෙනහිරට ගිහිල්ලා කියන්නේත් එක කතාවක් අපි ගම්පහ මෙතෙන්ට ඇවිල්ලා කියන්නේත් එක කතාවක් හැබැයි ඒක ලොහකින් දෙවිද්දු මන්නාරම් පෙරවර සජිත් ප්‍රේමදාස චාම්පික හංගලයන් විසත් බදුන්දින් අරගෙන මාතර පෙරවර චාම්පික අරගෙන එනවා විසත් බදුන්දින් හංගලයන් අපි ඊරදේශ පාලන ව්‍යාපාරයක් උතුරට දකුණට නැගෙනහිරට සියලු ජනතාවට මේ මෙතුවර ව්‍යාපාරය එකම පණිවිඩය විදිහට දේශපාලන ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය. ඒ නිසා ජාතිය සමග කිරීමේදී අපි මේ මෙතුවර ව්‍යාපාරයේදී සරලිත පංග සම්පූර්ණ කරලා ඉවරයි. ජාතිය සමග කිරීම ජාතිය එක කොඩියකට කැඳවීම ජාතික ජන බලවේගයේ සමත්ලා තිබෙනවා. අනිත් සතුරුකම් අනිත් පසුබිමකම් සියල්ල අපි අපේ පාලනය තුළ අපි අවශ්‍ය කරලා ජාතික සමගියේ ඉහළම කොටිය ඔසවගත්තු ජාතිය බවට ශ්‍රී ලංකා ජාතිය පත් කරා. ඊළඟ අපි ප්‍රධාන වශයෙන් දත රජය ලබා දීතු වගකීම් කිහිපයක් තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස, ප්‍රවාහන මේවා රජයක් විසින් ජනතාවට සපිරි ප්‍රදාන සේවා. අපි විශාල වෙනසක් ඇති කරනවා.
ප්‍රවාහණය අදාපරක පුරවසිය ප්‍රවාහණය සපුරා ගැනීම තමයි පුද්ගලික කාර්යය බවට පත් කරලා තිබෙනවා. වැඩ දෙනකම කාර්යයක් ගන්නවා. දරුවෝ ඉස්කෝලේ ගෙනියන තමයි ත්‍රිවිලක ගන්නවා. අම්මා ඉස්කිරිතාල ගෙනියන තමයි වැයත් එකක් ගන්නවා. ප්‍රවාහණය පුද්ගලික වැඩක් කරලා තියෙනවා. ප්‍රවාහණය කියන්නේ පුද්ගලික වැඩක් නෙමෙයි. මම දන්න සමහර අය තමන් ලබා ගන්න පඩි කාර්යයක් ගන්නවා. වැඩිම වාදිකට වඩා ලීසින් එකට ලැබෙනවා. ඒක තමයි ආදායම් වැඩි කොම්මක් යදවන්නේ ප්‍රවාහන අවශ්‍යතාවය. බයිස්කලයක් ගත්තට කමක් නැහැ, කාර් එකක් ගත්තට කමක් නැහැ, මේ විරෝධයක් නෙමෙයි. හැබැයි තමන්ගේ ආදායම් කොතර කොම්මක් අපි ප්‍රවාහන සඳහා දැරිය යුතුද? අද අපේට කුරවස්සේ මම තමයි ගාමත් ෆැක්ටරි එකකට ගත්ත තරුණයා. රුපියල් 40,000 කට වැටුපක් ගන්නවා. ඉස්කුටි බයිස්කලයක් ගන්නවා වාරිකේ 28,000. ඉතින් පඩි 40,000යි බයිස්කලයක් ගන්න 28,000. වැඩ කරන්නේ බයිස්කලයක් ගන්න. තමන්ගේ ආදායම විතර ප්‍රමාණයක් ප්‍රවාහන සඳහා යොදවන්න අවශ්‍යයි. එනිසා ජාතික ජන බලවේග ආණ්ඩුව පොදු ප්‍රවාහන දියුණු කරනවා. අපේ පාලන කාලය තුළ අපේ රටේ ජනතාවගේ 70% පොදු ප්‍රවාහන උපයෝග කරගෙන තමයි අපි සංවර්ධනය කරන්නේ. මේ බස් එක, මේ කෝච්චිය, මේ ප්‍රමාද වී, මේ කඩාවැටි, මේ අනාරක්ෂිත භාවයෙන් තොරව සුවපහසු ප්‍රවාහනයක් අපි නිර්මාණය කරලා දෙනවා. ඔබගේ ආදායමෙන් ඔබගේ ගමන් වියදම සඳහා උදා වියක් වෙනවා කරන්න. ඔබගේ ආදායම සතුටු වෙන විනෝද වෙන චිත්‍රපටි බලන පොතක් ගන්න, කෑම එකක් ගන්න, හෝටලයක ඉඳලා රාත්‍රියක් ගත කරන්න. ඔබගේ කෑම වෙන, ඔබගේ පඩියෙන් බයිස්කලයක් අරන් ලීසින් එක දියෝගෙන ඉන්නෝ නෑ. පොදු ප්‍රමාණයක් දියුණුව අපේ සෞඛ්‍ය පද්ධති අපි විශාල පරිවර්තන කැටි කරනවා. මේ රට ගොඩනගන්න අපිට අවශ්‍ය නිරෝගී සම්පන්න ජාතිය අද අපේ ජාතිය ලෙඩ වෙලා ඉන්නේ. එනිසා මෙලෙඩ වූ ජාතිය නිරෝගී ජාතිය බවට පරිවර්තනය කරනවා. ද සෞඛ්‍ය සේ විශාල පරිවර්තනයක් ලෑස්ති කරලා තියෙනවා අපේ මහාචාර්ය ප්‍රසන්ත. ඒ සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කරලා තිබෙනවා. අද ඔබට ලෙඩක් හැදුනොත්, ඔබ ගම්පහ නගරේ ඔබට අසනීප බව දැනුනොත්, ඔබ ගම්පහ නගරේ තියෙන රෝගකට ඔබ ගමේ අසනීප වුණොත්, ගමේ තියෙන රෝගකට ඔබ ගෙදර අසනීප වුණොත්, ගෙදර තියෙන බෙහෙතක් දුන්නොත් තමන් ලෙඩේට බෙහෙත් ගන්න කොහොමද කියලා තීරණය කරන්නේ තමන්. වැරදි. තමන් තහදන ලෙඩේ සුව කර ගැනීම සඳහා තියෙන මාමද තීරණය කරන්නේ වෛද්‍යවරයෙක්. ඔබ යනවා නගර රෝගවලට, ඔබ යනවා ගමේ රෝගවලට, ඔබ ගෙදර පොඩ්ඩක් විවේකීව ඉන්නද ඒක තීරණය කරන්නේ වෛද්‍යවරයෙක්. හැබැයි අද වෛද්‍යවරයාගේ කාර්ය ප්‍රවේශය පාරාදීන තිබෙනවා. අපි මොකද කරන්නේ? අපි ඉතා කෙට කාලයක් ඇතුළත හැම පවුලකටම වග කියලා පවුලේ වෛද්‍යවරේ අපි හඳුන්වලා දෙනවා. ඔබ කොයි යන්නේ ඉඩක් හදුවා, අසනීපයක් හදුවා, ඔබ යන්න ඔබේ පවුලේ වෛද්‍යවරයා ගාව. එයා කියනවා ඔබ ගෙදර මේක ටිකක් එමරිස්සා ගතියක් තියෙන ගෙදර විවේකී වෙන්න ටිකක් උපදෙස් දැන් මේක ටිකක් හොඳ නැහැ, මම මේක ටිකක් දෙන්නම් ඉර විවේක. දැන් මේක ටිකක් බරපතලයි, ඔබ අහවල් විශේෂත්ව වෛද්‍යවරයා මුණ ගැහෙන්නේ. ඔබට මාර්ගෝපදේශයක් තියෙනවා. අද මොකද වෙන්නේ? අපේ ළඩේට අපි බෙහෙත් ගන්න යන කොයි දොස්තර ගාවද? අපි ළඩේට වෙන්නේ බොන්නේ මොන බෙහෙතද කියලා අපි තීරණය කරන තත්ත්වයකට එන්න තිබෙනවා. ඒ නිසා අපි ළඩේ ජාතිය අන්න ජාතික ජන බලවේගයන්ට පවර ගන්නවා. මේ ළඩ ජාතිය නිරෝගී සම්පන්න ජාතිය බවට පත් කිරීම වගකීම. ඒ වගේම අපේ රටේ අධ්‍යාපනය දරුවන්ට වදයක් වුණු දෙමව්පියන්ට බරක් වුණු අධ්‍යාපනයක් තිබෙනවා. ලෝකෙ මෙහෙම කොහෙවත් අධ්‍යාපනයක් නැහැ. දරුවන්ට වදයක් නේ. මම ඊයේ වෙරේදා වීරකැටියේ අපේ රැස්වීමක් ගෙදරට ගියා. ඒතර ගෙදර සහෝදරී කිව්වා අපේ දුව ඉන්නේ අම්ල මාම පන්තු වල තමයි. මම වේ ඒ කියලා කතා කරා. එයාත් මේ පන්ති. ඒ දියරේ කිව්වා මාමේ මට ඉස්කෝලෙත් එපා වෙලා තියෙනවා. දින පහේම පන්ති. මට මේ සිස්සත්ති භාගය අවශ්‍ය කරලා දෙන්න බැරිද වගේ නැත්තේ. ඇත්තම මොකද වෙලා තියෙන්නේ? මේ ළමා මානසික ළමයට දරා ගන්න බැරි බර, දරා ගන්න බැරි වදය. අද අපි දෙමින් තියෙන අධ්‍යාපන කියන එක නෙමෙයි. මේ අධ්‍යාපන මුළුම වලින් මද තරංගය, පොරය, එකිනෙකා කපාගෙන, එකිනෙකා පාගගෙන, එකිනෙකා තෙරෙන්න, එකිනෙකා ගැටත් වෙන මතුවෙන හදන පාර පොර අධ්‍යාපනය පත් වෙලා තියෙනවා. අධ්‍යාපන කියන්නේ හැම පාරක් නෙමෙයි. අධ්‍යාපන කියන්නේ හැම කෙනාටම දැනුම, හැම කෙනාටම ඥානෙ, හැම
කෙනාටම තමන්ගේ වෘත්තිය ඉදිරියට යාම සඳහා අවශ්‍ය වෘත්තිමය ඥානය ලබා දෙන පාරක් බවට මේ අධ්‍යාපන අපි පරිවර්තනය කරනවා. තමන්ට නිදහස ඉගෙනගන්න තරගකාරීත්වය කුලවට ගන්න එපා. අනික අහපාගලියම කුලවට ගන්න එපා. අරකට අනිකට ඔබ පාඩම් කරනවා. අනිකට වලවලින් පන්තියන මේ වගේ තරගකාරීත්වය අධ්‍යාපනය මොකද තියෙන්නේ? ක්‍රීඩාවේ තරගකාරීත්වය තිබෙනකමක් නේ. අධ්‍යාපනය තරගකාරීත්වය ඉගෙනගන්න තියෙන ඔක්කොම එනස ප්‍රති අධ්‍යාපනය සල පරිවර්තනය කරනවා. අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහන නිවාස සෑම ප්‍රවේශමකට වාතාවරණ සැසඳ නිවාසයක් ලබා දීම සඳහා වැඩ පිළිවෙල ධාතුක දනබල විගාපාර කරනවා. ඉලක්ක ධාතුක දනසල පරිවර්තනයට ප්‍රයත්න කරන බලාපොරොත්තු ලබා දෙනවා. ඉස්සාලද ලෙස අපරට නිෂ්පාදන දෙලන පනතුවන් වලට තිබෙනවා. රට වගේ අටකුණේක මහමුදක් තිබෙනවා. මේ මහා සාගරේ අපරට ආර්ථික සම්පත බලපත්‍ර ගන්න කොහොමද අපි? නිර්ධනක ඊසාදක මොහොතක් තිබෙනවා. මහා සාරවත් මහකලවත් තිබෙනවා. අපේ පුරාණ මුතුන් මිතු හරතු වැව 14 දහස් 32 දහස් තිබුණා. අද 14 දහස් 32 දහස් තිබෙනවා. මේ මහා පුරෝකට හැප්පෙන පුළුවන් මහා ගුණජනතාවක් ඉන්නවා. අපි කොහොමද අපේ පුස්කාර මාන්තේ නවීකරණය කරන්නේ? ඒ සඳහා වැඩ පිළිවෙල පිළිබඳ තියෙනවා. ඒ වගේම අපේ රටේ තියෙන කණි සම්පත් තිබෙනවා. මේ කණි සම්පතට අපි ප්‍රිපෙයර් වෙන අපේ ආර්ථික ප්‍රතිමාවක් දෙන්නේ කොහොමද? අපි කරන පුරෝණ තිබෙනවා. අපේ රට ලෝකෙ වැදගත් ස්ථානයක පිහිටා තිබෙනවා. මේ පිහිටීම මත පදනමු ඉතාමත් වැදගත්තරක ලෝකයක් පිළිබඳ තියෙනවා. මේ පිහිටීම අපේ ආර්ථික සංවර්ධනයේ මාවත බව පත්තර ගන්නේ කොහොමද? අපි සැලසුම් කරමු. ඔක්කම් පිටියලා රත්නපුරේ ගියපුවාම අපිට මානසික සම්පතක් තිබෙනවා. මෙලන්දි මම රත්නපුරේ ගිහලා මැණික් ව්‍යාපාර කරනවා. ඔවුන් මට කිව්වා මැණික් විතරක් ඇති කිව්වම මේ රට හදන්න. මම ඒක පිළිගන්නේ නැහැ. නමුත් එතුණට එක දැනෙනවා. මේකේ සම්පත මේකේ තියෙන වටිනාකම ඒකෙන් මේ රට හදන්න පුළුවන් කියලා මම කියනවා. ඒක විතරක් මදි. නමුත් ඒ තරම් වටිනා සම්පත් තිබෙනවා. ඒ ඔක්කොම නැවත නව ආරකින් අපේ රට සම්වර්ධන ස්ථාපිත කරගන්නවා. ඒ විතරක් නෙවෙයි ලෝකයේ ඇති වෙන නව චලනයන් කල්පනා කරනවා. ඒ ලෝකේ නව වෙනස්කම්කට අනුරූප වන පරිදි භාණ්ඩාර සේවා ශ්‍රමිකයා නිෂ්පාදනය කිරීමේ තීව්‍රතාවක් අපි අත තියෙනවා. අපි IT කර්මාන්තේ විතර ඩොලර් බිලියන 5ක ආර්ථිකයක් අපේක්ෂා කරනවා. මුදුකාංග ඉංජිනේරුවෝ 2000 වලට ලක්ෂ 2ක් ලංකාවේ නිර්මාණය කරනවා. මුදුකාංග ඉංජිනේරුවෝ ලක්ෂ 2ක් ලංකාවේ හදනවා. මේ එනිසා සැලසුම් සාධක ආර්ථිකයක් අපි එනකොට රනිල් වික්‍රමසිංහ කියනවා නෑ එයා දිනුවේ නැත්තම් ගෑස් නැති වෙන්නේ. එයා දිනුවේ නැත්තම් ඩීසල් නැති වෙන්නේ. එයා දිනුවේ නැත්තම් ඩොලරේ රුපියල් 400 දෙයයි. මොකද රනිල් පෙරදුනහම ගෑස් නැති වෙන්න රනිල්ද ගෑස් කිදේ අයිතිකාරය? රනිල් පෙරදුනමක තෙල් නැතුව යන්න රනිල් අරාබිය සුල්තාන් මතක තියාගන්න මේ තෙල් ගෑස් කිරිපිටි විදුලිය නැති වෙන තත්ත්වයක් රට පත්තර රනිල් වික්‍රමසිංහ ප්‍රධාන විත්තිකරුවෙක් 2015 2019 අවුරුදු 4 මාර වාණිජ වෙළඳපොළෙන් ගත්ත ණය 12 කෝටි 1500 අපි වාණිජ වෙළඳපොළේ ණය ගන්න තියෙනවා 12 කෝටි 1550 මේ 12 කෝටි 1550 12 කෝටි 300 ගත්තේ මහින්ද ඒවා 2020 වෙනකොට ගිවලා ඉවරයි එහෙනම් 12 කෝටි 1250 කිතුනවා මේ 12 කෝටි 1250 ගත්ත රනිල් කෙටි කාලින ණය අවුරුදු 5 ගමන් අවුරුදු 10 ගමන් අපි ආශ්‍රය සංකල්පයෙන් දෙන්නේ ණය ගන්නෙ අවුරුදු 30 40 ගමන් පොලිය අනුපාතික 1:2 රනිල් ණය ගත්තා අවුරුදු 5 ගමන් අවුරුදු 10 ගමන් අතර ණය ගත්තා පොලිය අනුපාතික 6:7 මොකද උනේ අන්නේ ණය ගෙවා ගන්න බැරුව ගෙවා ගන්න බැරුව මහබැංකුව තියෙන ඩොලරයක වියදම් කරා ඒකත් ඉවරුනා ගෑස් ගේන්න බැරුව ගියා තෙල් ගේන්න බැරුව ගියා කිරිපිටි ගේන්න බැරුව ගියා තෙල් නැතුව විදුලි හදන්න බැරුව ගියා ලයිට් කපන්න සිද්ධුනා එහෙනම් අර පුතේ නිර්මාපකයා කවුද අර පුතේ නිර්මාපකයා ප්‍රධාන නිර්මාපකයා රනිල් වික්‍රමසිංහ අර පුතේ වෙල්ල දුන්නේ ගෝටා අයින්සය පව් අසරයි මෙලෝ අර මෙලෝ අවබෝධයක් නැහැ මෙලෝ එහෙ පාත් වුණා අද මිනිහා අර පුතේ බෙදුනා අර්බුදේ නිර්මාතෘවරු රනිල් වික්‍රමසිංහ. ඒක තමයි අපේ ඩොලර් නැති වෙන තැනකට පත් කරේ. අපි කඩදාසි හදුවා.
කියලා ඩොලර් දුන්නා. අපි රෙදි හැදුවා. මත් වේකට පූකට වේයන්දුර. රෙදි කම්මල් වැහුවා. රෙදි ගේන ඩොලර් දුන්නා. අපි සිමෙන්ති හැදුවා. බංක සම්පූර්ණ සිමෙන්ති කම්මල්. වහල දැම්මා. සිමෙන්ති ගේන ඩොලර් දුන්නා. අපි හිඟුරාණි කාන්තල සීනි හැදුවා. කම්මල් වහල දැම්මා. සීනි ගේන ඩොලර් දුන්නා. මොකද කරේ? අපි රසායනික කර්මාන්තසාරතු පරන්තල වහල දැම්මා. ඒ වගේම නෝනවා අපි පොල්තල් හදලා පොල්තල් හදලා අපි පිටරට ඇවි අද කොළඹ වරට ගියෝ ටැංකිය තියෙනවා අපි පොල්තල් හදලා ඒ ටැංකිය වල ගබඩා කරලා පිටරට ඇවි අද ඒක පිටරටින් පොල්තල් ගනව ඒ ටැංකිය වල ගබඩා කරලා ලංකාවට බෙදෙනවා එකම ටැංකිය එදා යවන්න අද ගෙරින්ද ඉන්ද ඩොලර් හිගයක් ඇතිද රනිල් ක්‍රන්සිව මොනවද නොදෙන්නේ? කම්කුන් ගේනවා. ලුණු ගේනවා. බිත්තර ගේනවා. මිරිස් ගේනවා. ලුණු ගේනවා. දෙටි පිටි ගේනවා. මොනවද නොදෙන්නේ රටේ? එනිසා ඩොලර් වලට වැඩි කරපුවම දුන්නේ. රටේ හදන්න පුළුවන් ඒවා දෙන්න පටන් ගත්තා. අවසාන රනිල් වික්‍රමසිංහ මේ රට හඳුනා දුන්න එකම අපනයන බහන්ඩය. අපේ රට ගම්වල අම්මල අක්කලා. ඔන්න රනිල් සොයා ගැනීම. जनता මෙරට අපරාධ වලින් ගහන රටක් හැදුවා කුඩු වලින් ගහන රටක් හැදුවා කර්මාන්තසාර වට්ටපු රටක් හැදුවා ලෝක පිළිගන්න විතර රටක් හැදුවා ලෝකෙ නැතුම් වෙන වීසා එකක් දෙන්න විතර රටක් හැදුවා ලෝකෙ ණයක් දෙන්න විතර රටක් හැදුවා ලෝකෙ ගතුනා ජීවත් වෙන විතර රටක් හැදුවා තරු කරුණෙන් රට හැරයාම හැර වෙන උත්තරක් විතරට බලපත් කරා එනිසා මේ රට අර්බුදේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ ඒ වගේ සහායක දැනීම වගේ තමයි සජිත් ප්‍රේමදාස එනිසා අන්නේ විනාශකාරී ආර්ථික ගමන වෙනස් කරන එකේ ආරම්භක පියවර තමයි සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා මේ රට පුබුදු වන නව ආර්ථික ගමනට අපේ රට පරිවර්තනය කරනවා. අපි එකක් ගන්නවා. අපි බලය ගන්න ඉන්ද්‍රජාලික ලෙස නෙවෙයි. අපි බලය ගන්න මන්ත්‍ර පොළක් අතේ තියාගෙන නෙවෙයි. එද අපි බලය ගන්න වැඩ පිළිවෙල සහ ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ කණ්ඩායමක් හා අවංක භාවයේ අදුෂ්ට භාවයේ දෛර්ය සම්පන්න භාවයේ අත්මාරිල ගුණේ සහිත මහා මිනිස් ප්‍රජාවක් විසින් තමයි මේ බලය ගන්න මේක වෙනස් කරන්නේ වෙනස් කරනවා මතකද පියවරෙන් පියවර මෙරට පරිවර්තනය කිරීම සවර අපි ආරම්භ කරනවා ඒ නිසා සියවස් කරන අපි කිතු සීනි උත්තර කාලයක් මේ සීනි දිවුවද අපි මිතුන් මිතු මේ සීනි දිවුවා එදා පිටා නද රාජවාදී විරුද්ධ 1817 දෙවි 1847 නිකුල මේ සිංහේ විදුවා විතර අන්තරාජවාදී ගියාද පස්සේ මේ සිංහේ විදුවා විවිධාකාරයෙන් සටන් ඇතුලේ මේ සිංහේ විදුවා ඡන්ද ඇතුලේ මේ සිංහේ විදුවා හැබැයි සියවස් කරන අපි කිතු සීනේ අපිට සැබෑ කරගන්න බැරි මේ සැප්තැම්බර් මාසෙ 21 වෙනිදා මේ පුදු ජනයා සියවස් කරන සිත්සේ කිතු සීනේ සාහතික වශයෙන් ජයග්‍රහණය කරමු කිසිදු ගැටමක් ඇති කරගන්න එපා. අපේ දේශ අපි සියල්ල විනාශ කරන්නේ වෙනද පරාජයෙන් පස්සේ ජයග්‍රහණයෙන් පස්සේ පරාජිතව හිංසා කරන කලුතිල් ගහ රත්නා පත්තකම වෙඩි තියනවා ගිවල් ගිනි තියනවා මේ වගේ කැත ඉතිහාසයක් අපේ රටේ දේශපාලනය තියෙනවා. කිරිබත් කවනවා අනිකාත් කිරිබත් කිරිබත් ලබා දීම නිකන් අර සතුට බෙදා ගැනීමක් ලෙස නෙවෙයි
කිරිබත් කැවීමක් ලෙස නෙවෙයි. කාපා. අපුදු නෑනේ දෙතත් කිරිබත් කාපා. ඉඳපා. මෙම කැත දේශපාලන සංස්කෘතිය. අප තන්ද කාල ගිහිල්ලා අපි ඒගොල්ලන් කියමු. අපිට තන්ද දෙන්න කියලා ඉල්ලමු. අපිට වැඩ කරන්න කියලා ඉල්ලමු. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ ඒගොල්ලන්ට වෙන පක්ෂයකට වැඩ කරන්න පුළුවන්. වෙන පක්ෂයකට තන්ද දෙන්න. තන්දෙන් පස්සේ වෙන පක්ෂයකට තන්ද දීම. වෙන පක්ෂයකට වැඩ කිරීම. ඉන්සාවට ලක්වීමේ කරුණාකරේ ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. ඒක ඉතිහාසය. අපි ජයග්‍රහණය පස්සේ නිය කුඩිම ගාණියක් ඉඩ දෙන්නේ නැහැ. ආණ්ඩුකාම සංස්කෘතික ප්‍රමුඛ කාරණා නිසා මුඛක් හරි වැඩ කරන හදනවා අපි පොලිසිය මහත්වරු විවිධ හමුදාවේ මහත්වරු තමන්ට පැවරි තිබෙන රාජකාරී සීමාව ඇතුළේ නිරතේ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ගත හැකි හැම පියවරක් ගන්න අපි ඒකට සහාය වෙනවා. එසා පිටරින් දී වෙනස ආරම්භ කරනවා. ඉතින් අපිට දැන් තියෙන්නේ වෙන වෙන වෙනස ජයග්‍රහණය කිරීම සඳහා අපි හැම දෙනාම වෙහෙසලා තියෙනවා, මහන්සිලා තියෙනවා. ඔබ හැම දෙනාටම ඔබගේ ඉස්සුවි කියන මොන්නේ නම ඒක සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කියනවා. ඔබ විශාල වැඩ ප්‍රසක් කරා. මේ ජයග්‍රහණේ නියම වරු බවට පත් වුණා. මේ ජයග්‍රහණේ පාම් කරවල කොටස් කරන බවට පත් වුණා. ඔබ හැම දෙනාටම මේ ඉස්සුවි අපි මේ ජයග්‍රහණේ ගමු. එතනින් පස්සේ අපි හැම දෙනාම මේ රටට දෙන්න සදායි කොපමණ ඉන්නවා. මම හදවතේ ගෝවිස්සුවි හැම දෙනාටම ජය වේවා.